ඉබුවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පත්විකාශයත් සමග මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත කොරෝනා රෝගීන් ගණන 949ක් වෙද්දී අද 43ක් සුවය ලබයි 520ක් පූර්ණ සුවයෙන් අනිද්දා අලුයම පහතෙක් රටටම ඇඳිරි නීතිය කොළඹ ගම්පහ අකණ්ඩවම ඇඳිරිය කඩ කරන අයට නීතිය තදින්ම මෝටර රථ දෙපාර්තමේන්තුවත් ලබන 20 වනදා සිට වැඩ පටන් ගනි කොරෝනාව හඳුනා ගන්නට සුලකයන්ට ඇති හැකියාව ගැන ඉදාන්නේන් පරීක්ෂණ අද දිනය තුල නව කොරෝනා රෝගීන් 14 දෙනෙකු වාර්තා වුණා ඉන් 12 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් අනෙක් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක නිරෝධායනයේ වෙමින් සිටි අය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ අද දිනය තුල සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 43ක් ඉන් 26 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් ඊයේ දිනේදී PCR පරීක්ෂණ 938ක් සිදු කර තිබෙනවා ඉන් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 10ක් බවද සෞඛ්‍ය අංශ පවසනවා මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 949 දක්වා හිල ගොස් තිබෙනවා සම්පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 520ක් මෙවන විට කොරෝනා ආසාදනයේ වී ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 420ක් වෛද්‍ය අධීක්ෂණ යටතේ කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් සැකසහිතව 106 දිනක රෝහල්ගතව සිටිනවා අද දිනෙදී සුවය ලබා පිටව ගිය නාවික හමුදා සමාජිකයන් 26 දෙනාගෙන් 20 දෙනෙකු නාවික හමුදා මහරෝහලේද 5 දෙනෙකු මොල්ලේරියාව රෝහලේද එක් නාවික හමුදා සමාජිකයෙකු කොමාගම රෝහලේද ප්‍රතිකාර ලැබමින් සිටියා වරින් වර ඔවුන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කරනු අතර වෛරසය තවදුරටත් සිරුරු තුළ නැමැති බව ඊයේ වන විට තහවුරු වුණා සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නාවික හමුදා සමාජිකයන්ගේ පෞල්වල සමාජිකයන් 49 දෙනෙකුද නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගියා මෙම කණ්ඩායම සඳහා සාර්ථකව නිරෝධායන කිරීම සම්බන්ධයෙන් සහතිකපත් ලබා දීමටද කටයුතු කෙරුණා. ඔවුන් නිවෙස් තුල තවත් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනට ලක් කිරීමට නියමිතයි. මුලන්කාවිල් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සති දෙකක කාලයක් සාර්ථක නිරෝධායන කාලයක් සම්පූර්ණ කළ 60 දිනකුගෙන් සමන්විත කණ්ඩායමක් සිය ගම්බිම්බලා පිටත් වුණා. කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත පොළොන්නරුව සහ බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකුයි මෙලෙස නිරෝධායන කාලය අවසන් කළේ. යුද හමුදාව පවත්වාගෙන යන මියන් කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක් වූ 17 දෙනෙකුද අද නිවෙස් බලා පිටව ගියා. ගාල්ල දිවර වරායේ දිවර කාර්මිකයන් සඳහා PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. ප්‍රාදේශීය සෞඛ්‍ය වසංගත රෝග විශේෂඥ විනුර සිංහාරච්චි මහතාගේ උපදෙස් යටතේ ජෛව සාම්පල ලබාගත් බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. PCR පරීක්ෂණ 50ක් පමණ අද සිදු කෙරුණා. කොරෝනා වෛරසය ආසාදනය වූවන් හඳුනා ගැනීමට සුනකයන්ට ඇති හැකියාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මැලේරියා රෝගීන්ගෙන් මෙන් කොරෝනා ආසාදිතයන්ගෙන්ද විශේෂ ගන්ධයක් නික්මෙන බවයි පරීක්ෂකයන් පවසන්නේ. එබැවින් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට ප්‍රථමයෙන් වුවද ආසාදිතයන් හඳුනා ගැනීමට හැකියාව ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේවන විට ලෝ පුරා 46,61,983 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවේ ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 1,77,855ක් මරණ 309,772ක් වාර්තා වනවා. ලෝ පුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී තිබවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගත වූ පැය 24ට චීනයෙන් වාර්තා වූ ආසාදිතයන් 8 දෙනාගෙන් 6 දෙනෙකු විදේශිකයන් වනවා. අනෙක් දෙදෙනා ගිලින් ප්‍රාන්තවැසියන් වන අතර කිසිදු මරණයක් වාර්තා වී නැහැ. මෙවන විට එරටින් විදේශීය ආසාදිතයන් 1698ක් වාර්තා වී ඇති අතර ඉන් 1652 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. එළමින කුමන තත්වයක් යටතේ වුවද රට විවෘත කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. වෛරසය සඳහා එන්න තක්සුවා නොගත්තද මෙම තත්වය වෙනස් නොවන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඇමරිකා ජනතාව සාමාන්‍ය ජීවන රටාවට යලි අවතීර්ණ විය යුතු බව ඔහු පෙන්වා දෙනවා. ඔස්ට්‍රේලියාව තුල COVID-19 පරීක්ෂණ මිලියනයකට වැඩි සංඛ්‍යාවක් අවසන් කළ බව එරට රජය පවසනවා. ඔස්ට්‍රේලියාව විවෘත කිරීමේ වැඩපිළිවෙළද ක්‍රමයෙන් ආරම්භ කෙරුණා.
අවන්හල් විවෘත කිරීම මෙම සතියේ අන්තයේ දිසිදු කිරීමට බඩදහරින් කටයුතු කර තිබෙනවා. කොවිඩ් 19 වෛරසයට සාර්ථකව මුහුණ දෙන ප්‍රතිදේහ සහිත පුද්ගලයන් සොයා රුසියානු සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කළා. ආමුලස තෝරාගත් පිරිස් මේ සඳහා යොදා ගැනීම තුලින් රට යළි විවෘත කිරීමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් අනාවරණය කරගත හැකි බවයි ඔවුන් පවසන්නේ. මාස දෙකක් පුරා පනවා ඇති නීති තවදුරටත් ලිහිල් කිරීමට ඉතාලි රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව ජූනි මාස 3 වන දින සිට ගමනාගමනයට පනවා ඇති නීති ලිහිල් කරන අතර ප්‍රාන්ත අතර ගමනාගමනයට අවසර හිමිවනු ඇති. මේ අතර දරුවන්ට වැළඳෙන කවසාකි නම් රෝගය යුරෝපා කලාපයේ වේගයෙන් පැතිර යන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ප්‍රංශයේ වසදමීමේ නීති ලිහිල් කිරීමත් සමග ජනතාව වෙනසල් කරා ඇදී එන අයුරු එරට මාධ්‍ය වාර්තා කළා. මාර්තු මුල් සතියේ සිට එරට වසදැමුණු අතර පසුගිය 11 වන දින සිට අර්ධ ලෙස විවෘත කිරීමට ප්‍රංශ රජය පියවර ගත්තා. මේ අතර දරුවන් අතර පැතිර යන කවසාකි නම් රෝගයෙන් නව හැවිරිදි දරුවෙක් මිය ගිය බව ප්‍රංශ සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. හෘදය අක්‍රීය වීම සහ මොළයේ හටගත් තුවාල හේතුවෙන් මෙම දරුවා මිය ගිය බවයි රෝහල ආරංචි මාර්ග සඳහන් කරන්නේ. දුර්ලභ හා අස්වාභාවික රෝග ලක්ෂණ සහිත කවසාකි වැනි රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. එමෙන්න වෛරසය මැඩපැත්වීමට නම් මෙසඳහා භාවිත කරන ඖෂධ සහ එන්නත් සෑම රටක් අතරම සමව බෙදී ආ යුතු බවයි එම සංවිධානයේ ප්‍රධානියා පවසන්නේ. ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 85,000කට අධිකයි. ඒ අනුව ඉන්දියාව චීනයෙන් වාර්තා වූ ආසදිතයන් සංඛ්‍යාවද ඉක්මවා තිබෙනවා. කෙසේ වුවද චීනයට සාපේක්ෂව ඉන්දියාවේ මරණ සංඛ්‍යාව අවම බවයි වාර්තා වන්නේ. අද රාත්‍රී 8ට පැන වූ ඇඳුරි නීතිය අනිද්දා අලියොම 5 දක්වා සමස්ත දිවයිනටම ක්‍රියාත්මක වෙනවා. කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහායි මෙසේ ඇඳුරි නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඇඳුරි නීතිය පැන වූ දිනේ සිට මේ වන තෙක් ඒ කඩකළ පුද්ගලයන් 55,706 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටපත් සමස්ත වාහන සංඛ්‍යාව 15,216ක්. महाजन सौख्य परीक्षक सहाय ल्यापारिक स्थान राज्य सह पुद्गलिक निरीक्षण किरी बड़ा रीति पटहन पात्र वसात පිරිසක් රැස්කර දේවමෙහයක් පැවැත් වූ දේවගතිවරයෙකු මාරවිල නගරයේදී නීතියේ රැහැනට කොටු කරගෙන තිබෙනවා. රෝගියා පැතිර යන අවස්ථාවේ සම්පූර්ණ ඔගොල්ලෝ කරලා තියෙන වඩහැල් ගියාම නිරෝධාන නීති උල්ලංඝනය කරලා තියෙනවා. කාන්තාවන් 18 දෙනෙකු පිරිමි පුද්ගලයන් 9 දෙනෙකු හා කුඩා දරුවන් 4 දෙනෙකු මෙම පිරිස අතර සිටියා. දේවගැතිවරයා මීට පෙර අවස්ථා කිහිපයකදීද මේ අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් දේව මෙහෙයන් පවත්වා තිබෙනවා. ඊට එරෙහිව කළ පැමිණිලක් සම්බන්ධයෙන් නඩු විභාගයක්ද සිදුවනවා. මාරවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් වැටලීම සිදු කෙරුණා. මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමග ගම්බිම්බලා යාමට නොහැකිව කලුතර දිස්ත්‍රික්කයේ සිරවී සිටි පුද්ගලයන් 400 දෙනෙකු ගම්බිම්බලා පිටත් කර හැරීම අද සිදු කෙරුණා. මාස දෙකකට අධික කාලයක් මෙම පිරිස කලුතර දිස්ත්‍රික්කයේ සිරවී සිටියා. කොරෝනා හේතුවෙන් බස්නාහිර පළාතේ සිරවී සිටින ජනතාව ගම්බිම්බලා පිටත් කර හැරීමේ වැඩපිළිවෙල යටතේ මෙම පිරිසටද සිය නිවෙස් වෙත යාමට හැකි වුණා. වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයයි. පොලිසියේ පූර්ණ මැදිහත් වීම යටතේ එම කටයුතු සිදු කෙරෙනවා. වවුනියාව, කිලිනොච්චිය, මුලතිව් අනුරාධපුර මාතර හම්බන්තොට වැනි දුරබැහැර ප්‍රදේශවල පදිංචිකරුවන්ද කලුතර සිට මෙසේ රැගෙන යාම සිදු වුණා. ආහාර පාන ආදිය ලබා දීම පමණක් නොව සංගීත රසය විඳීමේ අවස්ථාවද මෙම ජනතාවට උදා කර දීම විශේෂත්වයක්. බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇති වී තිබෙන සුලි කුණාටුව ඉදිරිපැය 24 තුලදී චණ්ඩ සුලි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒත් සමග දිවයිනේ බොහෝ පළාත්වලට මිලිමීටර් 150කට අධික වර්ෂාපතනයක් ලැබිය හැකි. දිස්ත්‍රික්ක 10කට නායම් අවදානම් නිවේදනද නිකුත් කර තිබෙනවා.
දකුණ බස්නාහිර සබර්ගමු හා මධ්‍යම පළාත්වල තවදුරටත් වැසි හෝ කිගුරුම් සහිත වැසි ඇති විය හැකි තත්ත්වයකයි පවතින්නේ. මේ සුළඟේ වේගය සමහර අවස්ථාවල පැයට කිලෝමීටර් 40 50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මධ්‍යම කඳුකඩේ බටහිර බෑවුම් පැත්තයි දකුණු පළාතේ බොහෝ විට තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. තද වැසි ටිකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් පොතුවිල් වල ඉඳන් තිරුකුණාමලේ හරහා මුලතිව් දක්වා යන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද තීරවල මුහුද රළු වීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. දීවර හා නායක කටයුතු වල යෙදෙන්න එපා කියන එක අපි දීවර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජාතික ගණනකල පරීක්ෂණ ආයතනයේ මගින් ලබා දීලා තියෙන නිවේදනය කාල්ල මාතර මාතලේ රත්නපුර කළුතර කොළඹ කෑගල්ල කුරුණෑගල නුවර නුවරඑළිය කියන දිස්ත්‍රික්ක වලට जनता මධ්‍යම කඳුකරේට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල් රීහා මෞසා කැලේ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. නෝටන් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශ වාන් දැමීමටද පටන් ගෙන තිබෙනවා. ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ. හැටන් නෝටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල් රී ජලාශයට යාබදව පිහිටි පලේකාඩු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටීමෙන් රථවාහන ගමනාගමනයට බාධා පැමිණුණා. පස්කඳු කඩා වැටීම් තවදුරටත් සිදු විය හැකි බවයි අපදා කළමනාකරණ අංශය සඳහන් කරන්නේ. වටවල දියගල ප්‍රදේශයේ නිවසක් මතට විශාල ගලක් පෙරලීමෙන් එම නිවසට හානි සිදු වී තිබෙනවා. කෑගල්ල ඉඹුල්ගස් දෙනිය ෆෙයාෆීල්ඩ් ගම්මානයේ ඇති වූ ගම් වතුරකින් එක් පුද්ගලයෙකු මිය ගියා. කෑගල්ල වල්දෙනිය ප්‍රදේශයේ කන්දක් නාය යාමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෑගල්ල නගරයේ කඩසාපුර රසක්ද ජලයෙන් යට වුණා. මහනුවර කොළඹ මාර්ගයේ ජලයෙන් යට වී තිබීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟ පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා. දෙනියාය කොටපල මොරවක ආදී ප්‍රදේශවලට අධික වැසි ලැබෙමින් පවතිනවා. අකුරැස්ස නගරයේ මෙන්ම ඊට පහළ ප්‍රදේශද අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දී තිබෙනවා. අධික වර්ෂාවත් සමග ඇති විය හැකි ගම් වතුර අවධානයට මුහුණ දීම සඳහා නාවික හමුදා ශනික ප්‍රතිචාර දැක්වීමේ හා මුදා ගැනීමේ කණ්ඩායම් සූදානම් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කණ්ඩායම් මේ වන විටත් සානගත කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ. ගම් වතුර තත්ත්වය ඇති වුණොත් ඒ සඳහා අපි සහන කණ්ඩායම් මේවට දිවිනේ ප්‍රදේශ කීපයක් ස්ථාපිත කරලා තිබෙනවා. අවලම උඩුගම ඒ වගේම නාගොඩ ඒ වගේම රත්නපුර සහ ගිරිඋල්ල කියන මේ ප්‍රදේශවල අපි සහන කණ්ඩායම් පිටත් කළවලා තිබෙනවා. අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙස ජල විද්‍යා හා අපදා කළමනාකරණ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගේෂ්වර මහතා ඉල්ලා සිටිනවා. බෙන්ගාල බොක්කේ ඇති වෙලා තියෙන අඩුපීඩන කලාපය තවදුරටත් අවපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතිනවා. ඊයේ රාත්‍රී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 200කට ආසන්න වර්ෂාපතනයන් නිරීක්ෂණය වුණා. කැලණිගඟ, කළුගඟ, ගින්ගඟ, අත්තනගලුවය, මහා ඔය සහ දැදුරු ඔය කියන ගංගා ඩ්‍රෝණිවල පහත් බිම්වල ගම් වතුර නිම්නයේට ආසන්න සහ ගම් වතුර නිම්නය තුල පදිංචි වී සිටින ජනතාවට ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිටින ලෙසත් ඉල්ලා සිටින කැමැති. අත්තනගලුවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහළ ප්‍රදේශවල ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු චින්තක සුරවීර මහතා දැනුම් දෙනවා. අත්තනගලුවේ දූනමලේ පිහිටි ජලමාපකයේ ජල මට්ටම මීටර 3.52 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යයන් ලබන 20 වෙනිදා සිට යළි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් සීකේ අලාකෝන් මහතා පවසනවා. කොරෝනා වෛරසය හේතුවෙන් නැති වූ අවදානම් තත්ත්වයේ සහ ඇඳිරි නීතිය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතුද අත්හිටුවනු ලැබුවා. සීමිත කාර්යමණ්ඩලයක් යොදා ගනිමින් සීමා කිරීම්වලට යටත්ව ලබන 20 වෙනිදා සිට එහි කටයුතු යළි ආරම්භ කරන බවයි කොමසාරිස් ජෙනරාල්වරයා පවසන්නේ. ඒ අනුව වාහන ලියාපදිංචිය, රියදුරු බලපත්‍ර හා වාහන අංක තහඩු නිකුත් කිරීම, වාහන පරීක්ෂා කර වාර්තා ලබා දීම ආදී දෙපාර්තමේන්තුව මගින් සැපයෙන සේවාවන් ලබා ගත හැකි. ඒ සඳහා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා දුරකථනයෙන් අමතා කලින් දිනයක් හා වේලාවක් වෙන් කරගත යුතුයි. කෙසේ වෙතත් එක් දින සේවාවන් ක්‍රියාත්මක වන්නේ නැහැ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා මගින් විදේශයන් අතර බාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කෙරුණා. දකුණු අප්‍රිකාවේ ජොහන්ස්බර්ග් හි ඕආර් තම්බෝ ජාත්‍යන්තර ගුවන් තුඩුපලේ සිට චීනයේ බීජින් දක්වා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා මගින් බාණ්ඩ ප්‍රවාහනය සිදු කෙරෙනවා. එමෙන්ම චීනයේ ගුවන්ෂු සිට දකුණු අප්‍රිකාව වෙත ටොන් 45ක බාණ්ඩ ප්‍රවාහනයද සිදු කෙරෙනවා. ඒට මුක ආවරණ මෙන්ම අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් බාණ්ඩ රැසක් ඇතුළත්. කොළඹ කේන්ද්‍ර කරගනිමින් නැගෙනහිර සහ බටහිර රටවල් අතර බාණ්ඩ ප්‍රවාහනය ශ්‍රී ලංකන් ගුවන් සමාගම ක්‍රියාත්මක කරනවා. ගාල්ල නගර සභාව සඳහා චීනයේ වූෂෝ නගරෙන් මුක ආවරණ තොගයක් පරිත්‍යාග කිරීම අද සිදු වුණා. මෙම මුක ආවරණ තොගය පරිත්‍යාග කරුණේ මහරගම තුන්හෙළයේ ජාතික ව්‍යාපාරයේ මධ්‍යස්ථානයේදී. එම ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන් වහන්සේ වෙත අදාළ මුක ආවරණ තොගය ලැබීමෙන් අනුතුරුව උන්වහන්සේ එය ගාල්ල නගර අධිපති ප්‍රියන්ත සහබන්දු මහතා වෙත බාර දුන්නා. හිටපු මන්ත්‍රී මංගල සමරවීර මහතා පසුගියදා මහා සංඝරත්නයට අපහාස කරමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන් වහන්සේ මෙහිදී මෙලෙස අදහස් පළ කළා. සංඝයා වහන්සේලා අතර කල්ලි නෑ, සංඝරත්නය එකයි. මේක අද ඊයේද කරේ තුමා? එක වෙලාවක බුදුහාමරංගේ බිල්ලෙන් අල්ලගෙන ඉන්න මේ රටේ ජනමාධ්‍ය වල ප්‍රචාරය කළා. තමන් අය ජාතියේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න වෙච්ච කෙනෙහිලිකම් අසාධාරණකම් පිළිබඳව ගවේෂණය කරපු කොමිසම සභා වාර්තාව අඩු වශයෙන් පිට දැක්කනම් මිසක් ඇතුලේ වාර්තාව කියවලවත් නෙමෙයි මේ මිනිහා කිව්වේ. මේක මුණු බකීර දාන්නේ මු සිංහලෙද්ද? අපේ සම්ප්‍රදායික පිළිගැනීම බුද්ධ ධම්ම සංඝ කියන රත්තරේ. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තානාපති සේවා කාර්යාංශයද COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට දායක වී තිබෙනවා. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තානාපති සේවා කාර්යමණ්ඩලය අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර ඇති මුදල රුපියල් මිලියන 27.7ක්. ඊට අදාළ චෙක් පත විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බාර දෙනු ලැබුවා. ඒ ජනාධිපති කාර්යාලයේදී විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට එක් වුණා. මූල්‍යමය ආධාරයට අමතරව පෞද්ගලික ආරක්ෂක උපකරණ, උෂ්ණ මානක පරීක්ෂණ උපකරණ, ආර්ධ උපකරණ තොගයක්ද පරිත්‍යාග කර තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා සංගමයේ සමාජිකයන්ද රුපියල් මිලියන 2.8ක මුදලක් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පසුගියදා බැර කළා. නීති විරෝධී මත්පැන් වැටලීම් ඉදිරියේදී තවත් දැඩි කරන බව බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. පසුගිය දිනවල මුතුරාජවල ආශ්‍රිතව සිදු කළ මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් වැටලීම් වල ප්‍රගතිය සොයා බැලීම සඳහා පමුණුගම පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව කියා සිටියේ. බස්නාහිර පළාතේ නීති විරෝධී මත්පැන් ජාවාරම් නතර කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක බවයි තෙන්නකෝන් මහතා මෙහිදී ප්‍රකාශ කළේ. අතිගරු ජනාධිපතිතුමා විසින් ආරක්ෂක ලේකම්තුමා වෙත ලබාදුණු උපදෙස් අනුව මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සම්බන්ධ කරන ස්ථාන සොයා දැවැන්ත මෙහෙයුමක් මේ වෙද්දී පොලිසිය ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෛරසය ව්‍යාප්ත වීම නිසා පැන වූ ඇඳිරිණී සමය තුළ මේ මුතුරාජවෙල රක්ෂිතය ආශ්‍රිත ප්‍රදේශවල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරපු ස්ථාන ගණනාවක් වටලා සොයාගත්ත බැරල් සහ උපකරණ මේ ස්ථානයේ පේනවා. ඊයේත් බැරල් 70කට ආසන ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ සොයාගෙන තියෙනවා. නාවික හමුදාවෙත් ඒ වගේම ගුවන් හමුදාවෙත් සහාය අරගෙන ඉදිරි දින කීපය තුළ දැවැන්ත මෙහෙයුම් කීපයක් කිරීම සැලසුම් කරලා තියෙනවා. ස්වාධීන රූපහණී මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කරන මනුෂ්‍යත්වයේ සත්කාරය තුළින් තවදුරටත් බොහෝ පිරිසකට සෙත සැලසෙනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ මනුෂ්‍යත්වයේ සත්කාරය තුළින් විවිධ පාර්ශ්ව රැසකට සහන සැලසීමට මේ වන විටත් පියවරගෙන තිබෙනවා. මනුෂ්‍යත්වයේ සත්කාරයේ වැඩසටහන සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රුපියල් ලක්ෂ 2ක මුදලක් අද පරිත්‍යාග කළා. 306C1 සිංහ සමාජයේද රුපියල් ලක්ෂ 3ක මුදලක් මේ සඳහා ලබා දුන්නා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ සභාපති සුදත් රෝහණ මහතා එම පරිත්‍යාග භාරගත්තා. 306C සිංහ සමාජයේ සිංහාධිපති සිංහ මහින්ද පෙරේරා මහතා ඇතුළු කිහිප දෙනෙකු එම අවස්ථාවට එක්ව සිටියා. මනුෂ්‍යත්වයේ සත්කාරය සමග එක්ව සිටින දිස්ත්‍රික්ක 306A1 සිංහ සමාජය කළුතර නාගොඩ මහරූහලට ආරක්ෂිත ඇඳුම් හා මුඛාවරණ තොගයක් ප්‍රදානය කළා. රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා සිංහ සමාජ සාමාජිකයන් අතින් එම පරිත්‍යාගයන් බාරගත්තා.
මෙතර ITN මනුෂ්‍යත්වයේ සත්කාරයට සමගාමීව පානුදුර මූලික රෝහලේ කාර්ය මණ්ඩලයටද ආරක්ෂිත ඇඳුම් කට්ටල හා මුඛ ආවරණ ප්‍රදානය කෙරුණා. 306A1 සිංහ සමාජයයි ඒ සඳහාද දායක වුණේ. සිංහාධිපති ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා අතින් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ඉන්ද්‍රාණී ගොඩකන්ද මහත්මිය වෙත එම පරිත්‍යාග බාර දුන්නා. පුරන් කුමරු අස්වැද්දීමේ ජාතික වැඩපිළිවෙලේ තවත් අදීරක් ආරම්භ වුණා. කොරෝනා නිසා දිවසටම සිරවු ඈත ගම්දනව්වල ජනතාව පමණක් නොව කොළඹ පදිංචිකරුවන්ද වගා කටයුතු වලට යොමු වුණේ අනාගතයේ ඇතිවිය හැකි තවත් අර්බුදයකට මුහුණ දීම සඳහායි. වසර 15ක් පුරන්ම පැවති හෝකන්දර වෙල්ලායේ අස්වැද්දීම ආරම්භ කෙරුණේ මේ අනුවයි. ඒ පිළිබඳ මේ වාර්තාව ගෙනින්නේ මහින්ද බිබිලේ. කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා කතාවක් තියෙනවනේ. හැබැයි වෙලකට බහින්න දැන් නම් කල් ඇරල වැඩක් නැහැ. මොකද මේ කොරෝනා වෛරසයත් එක්ක අපිට ජාතික වගකීමක් පැවරිලා තියෙනවා. ඒ ජාතික වගකීම උරමත දරාගත් කණ්ඩායමක් හොයාගෙන තමයි අපි මේ අද ඇවිල්ලා ඉන්නේ. කොරෝනා වසංගතය සමග සියලු රටවල් විශාල අර්බුදයකට පත් වුණා. තමන්ට අවශ්‍ය ආහාර ඇතුළු අනිකුත් දෛනික අවශ්‍යතාවයන් සපයා ගැනීමත් දැඩි අසීරු කාර්යයක්. මෙවැනි අර්බුද ඇතිවන බව කල් වේලාම හඳුනාගත් වත්මන් රජය වැඩපිළිවෙල රාශියක් ආරම්භ කළා. ඒ යටතේ පුරන් කුඹුරු අස්වැද්දීම සෞභාග්‍යා ගෙවත්ත වැනි වැඩසටහන් හඳුන්වා දිය හැකි. අපේ රටේ තරුණ පරපුර මෙන්ම රටට ආදරය කරන සියලු දෙනා මෙම වැඩසටහන් සමග අත්වැල් බැඳ ගත්තා. මේ පසුබිම ඔබ දකින්නකොට ඔබට හිතේවි මේ කොළඹින් බැහැර දුර බැහැර ප්‍රදේශයක් කියලා. හැබැයි ඔබ විශ්වාස කරන්න මේ අපි ඇවිල්ලා ඉන්නේ කොළඹට ආසන්නම ප්‍රදේශයක. හෝකන්දර වෙල්යාය තමයි මේ අපි දකින්නේ. නගරයේ මෙහෙම පුරන් වෙලා තිබුණු කුඹුරක් ඇයි අස්සද්ද නිහිතු කොරෝනා ව්‍යසනයත් එක්ක අපිට තේරුම් ගියා අපි අපේ දේ රැකගෙන අපේ කුසිකර්මාන්තෙන් අපි දියුණු වෙන්න ඕන තැනක ඉන්න ඕනේ කියලා අපේ හිතේ ධෛර්යය ඉස්සරහට අරගෙන අපි මේ වැඩේට බැස්සා ප්‍රධානම අරමුණ තමයි අපේ අනාගත දරුවන්ට මේ කුඹුර යායවල් ඉදිරියට කුඹුර යායවල් බවට පත් කරලා මේ රට සහලින් ස්වම්පෝදිස රට බවට පත් කරන්න අපේ ජනාධිපති අත්කර ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම මත ඒට සහයෝගයක් දීමට තමයි අපි තරුණ හැටියට මේ දේට උර ගැටුනේ. මම තත්තරලා දැල්ලා දැන් අවුරුදු 5ක් වගේ වෙනවා. නමුත් මට හිතුණා මේක අපරාධ මට මේ දුක හිතෙනවා මේ හන්දිට යන දිකටත් මට මේක මෙල්ලෑ පේනකොට තරුණ කොටස් මෙයාගේ වැඩවලට හොදෝලා. මේ වගේ ලොකු ජනන්ත ව්‍යාපාරයක් කරගන්න ඉඩට යාම් පිළිබඳව ඇත්ත වශයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා. වීටික ගෙට ගන්නකොට බත සරි වෙනකොට මේ ගොවීන්ට මොනතරම්නම් හිතට හයියක් සතුටක් දැනෙවිද? ඒ සතුට තමයි අපි හොයාගෙන යන්නේ. කොරෝනා ව්‍යසනයත් සමග ඊට මුහුණ දීම සඳහා බොහෝ දෙනා තවමත් විවිධ නිර්මාණ සිදු කරනවා. ක්ෂේත්‍ර රැසකින් එම නිර්මාණ බිහි වෙමින් තිබෙනවා. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අධිආරක්ෂිත හිස්සාවරණයක් නිෂ්පාදනය කිරීමට මාතලේ පදිංචි හසිත බහසුර සමත් වුණා. බෙල්ලෙන් ඉහළ නාසය මුඛය 100%ක් ආරක්ෂා වීම මෙහි ඇති විශේෂත්වයයි. එය වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා බෙහෙවින් වැදගත් වෙනවා. බාහිර පරිසරයෙන් වෙන්ව මෙම හිස්සාවරණයට ඔක්සිජන් ලබා දීමට පියවරගෙන තිබෙනවා. මෙතනදි සිද්ධ වෙන්නේ බෙල්ලෙන් උඩ කොටස සම්පූර්ණයෙන්ම වෛරස් ආසාදනයකින් ආරක්ෂා කරන එක. ඒ කියන්නේ මුඛය S2 සහ නාසය කියන ස්ථාන තුنين වෛරස් එක ඇතුළට යන එක සම්පූර්ණයෙන් වළක්වලා තියෙන්නේ. එතකොට මේක දැම්මඩ පස්සේ සම්පූර්ණයෙන් බාහිර පරිසරයෙන් ඒ අදාළ පුද්ගලයාගේ හිස ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඒකලිත කරනවා, අයිසොලේට් කරනවා. මෙතනදී බාහිරින් අපිට පුළුවන් පිරිසිදු ඔක්සිජන් ප්‍රමාණයක් දෙන්න, එහෙමත් නැත්නම් සාමාන්‍ය වාතයම ෆිල්ටර් කරලා ෆිල්ටර් එකක් හරහා ඒ ජර්ම්ස් සහ වෛරස් සම්පූර්ණයෙන් ඉවත් කරපු සාමාන්‍ය වාතය දෙන්නත් පුළුවන්. කොරණ අරමනාගොල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක නේවාසිකාගාරයක ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු මියගොස් එකයිකු බරපතල තුවාල ලැබුවා. කර්මාන්ත ශාලාවේ නේවාසිකාගාරයේ සිටි පිරිසක් අතර ඊයේ රාත්‍රියේදී මෙම ගැටුම ඇති වී තිබෙන්නේ. සිද්ධිය වන අවස්ථාවේ පිරිස බීමත් සිටි බවද හෙළිව තිබෙනවා. ආරවුල දුර්දගයාමත් සමග එක් පුද්ගලයෙකු යකඩ මිටියකින් කළ පහර දීමකනුයි දෙදෙනෙකු මියගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලැබුවේ. සැකකරු හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. මේ සමගින් ස්වාධින් රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්.